විනස් මාකාරයකින් අධ්‍යක්ෂකින් මක් සාදෝ 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 සිවමස්තෝන එදා තිබ්බේ සාන්ත කර්මේ ආය වෙනවා නම් හොඳයි. කර්මාන්තයට නව ජීවිතයක් දෙන කටයුත්ත පරම්පරාවට මෙන්න දේව සිදු වෙනවා. අපේ දරු පවුලටත් එක්ක බලා ගන්න හොඳයි. දේශීය සංස්කෘතික අංග කියන ඒවා තුළ ගැඹුරු විශාල ශක්තියක් තියෙනවා. හැමලයන්ට වඩින්න විශාල තරුණ තරුණයන් පිරිසක් මේ වගේ සංස්කෘතික අංග සංගීත මැඩදරන් වලට යොමු කරවලා අපේ හෙළ දේවල් නැවත ඉස්මතු කරන්න ගන්න බෑයමක් උත්සාහයක් තමයි මේ. ඒ සඳහා කැමෙන්සින් රයිට් දෙස් කරන්නයි තමයි අපි. ඔය සන්තෝෂයි අපේ සිංහල සමාජයේ දැන් ටික ටික තවම පරපුර මේ නන්ද දස්සනා එක නම අපි වෛද්‍ය මණ්ඩලේ මම මේ කියන්නේ සූරි කෙනෙක් විතරයි තමයි. සීළු දෙනා විතර දුන්න අපේ රට පුරාම ව්‍යාපෘති අරගෙන යද්දි තරුණ දරුවන්ට ඔය ස්ථාවර ආදායමක් මේ රට තුළ උදා කරගන්න කටයුතු බොහොමයක් සම්පාදනය කරලා දෙන පෞද්ගලික අංශන අද රාජ්‍ය ආයතනවල. ඒගේ අනාගතයේ පැහැදිලි අරමුණකට පැහැදිලි ඉලක්ක කරලා යන්න පුළුවන් නම් අපිට හොඳයි. ඉතින් සතුටුයි දරුවන් දෙලගින්ද ඒ කාලේ තිබ්බ දේවල් නැවත එනවා නම් ඉදිරියට මේ මහ පොළොව ජීවත් වෙන්න එයාට අවශ්‍ය කරන අවබෝධය තමයි ලබා දෙන්නේ. දා තිබ්බ ඒ සාන්ති කර්ම වාගේ දේවල් නැවත උත්පත්තියක් ලබනවා. වෛද්‍යතුමනි ගොඩාක් සතුටුයි උගන්නේ පුද්ගලෙක් එක්ක මෙවැනි කරුණු කාරණාවක් සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණේ. දැන් විදේශ රටවල ගිහින් විශාල වශයෙන් දුක් විඳින අපේ දරුවෝ. ඒක අපේ රටේ ඩෙන්ටි කාඩ් එක. අපේ රටේ උපන් සාධකය. අපේ රටේ අනතාව. ඒ අයගේ ඉදිරි අනාගතය පිළිබඳ කොහොමද ප්‍රතිඵල දෙන්නේ? මනි මැනේජ්මන්ට් සිස්ටම් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ කලමනාකරණකින් ජීවිතය අසුර ගන්න ආකාරය ගැන අපි අවබෝධය දැනුම ලබා දෙනවා. සාන්තිකර්ම දේවාශිර්වාදයකට දූ ගත්තොත් ඒ ශිෂ්‍යයන් වල මුල් බැසගත් දැන් තම දරුවෝ. අදත් වෙනස් මාකාරයක අත්දැකීමක් ආයුබෝවන් වෛද්‍ය ප්‍රියන්ත ජනසේ විජේසිංහ මහත්මයාගේ සමග දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන ගෙනියගෙන යන ගමන් වෛද්‍යතුමනි මෙවැනි සාන්ති කර්ම පැත්තට යමුනේ ඇයි? ඒක කියන පුතා මේ දැන් මිනිස්සුන්ගේ ජීවිතවලට එකතුලා තියෙන දිවනේ විවිධාකාර කායික මානසික රෝගාබාධිත ඔවයි පුරාණ දෙන තිබුණා මේ අපේ ඉර සංස්කෘතිය අපේ ඉර සංස්කෘතිය රඳාලව ඔවයි රෝග ඇති වුණාම මේ රෝග නිතාර්ජෝ කර ආශිර්වාද ප්‍රතිකර්ම දුන්නා. අවුරුදු 5000කට ඉතිහාසෙත් නටක් කියලා අපරට මේ වගේ දේවල් වලින් ප්‍රතිඵල ගත්තා. මේ ප්‍රතිඵල ගත්ත දේවල් නැවත මතු කරන්න අපි ජනාධිපති කාර්යාලයේ ආහාර සුරක්ෂිතතාංශේ ප්‍රාදේශීය ආරපාරණ ජාතික වැඩසටහනක මේ කටයුතු අරගෙන යන අතරේ ඔව්යි අපි මේ වගේ දේවල් වලට වටිනාකමක් දෙන්න තීරණය කළා තමයි මේ වගේ ආශිර්වාද ශාන්ති කර්ම වෛද්‍ය ශාස්ත්‍රයේ සහායයක් වෙන්නත් ඒ කියන්නේ කරගෙන යන ජනතාවට දේශීය ආහාර යාන්ත්‍රණයක් නැවත සමාජගත කරනවා. ඒ ඇයිට මේ පිළිබඳ අදහසක් දෙන්න ප්‍රයෝගික කරන ක්‍රියාකාරකම් වලට අපි මේ වගේ ක්‍රියාකාරකම් රැසකුත් එකතු කරගෙන එක පැත්තෙන් ආශිර්වාදාත්මක ශක්තිය ලබා දෙන අනිත් පැත්තෙන් මේ දේශීය ආහාර භාවිතයට මනුෂ්‍ය ලැබුරු කරවන්න මේ ජන සමූහයන් එක රාශිය වුණ තැන් වලට මේ වගේ ආශිර්වාදාත්මක ඉවෙන්ට් එහෙම නැත්නම් මේ සංස්කෘතික ආයතන වැඩසටහන අරගෙන ගියාම ඒ වටා එකතු වෙන මිනිස්සුන්ට ජනතාවට අපිට ඒ වටාත් මේ ජනතාවට අපිට පණිවිඩයක් දෙන්න පුළුවන් මේ දේශීය ආහාර පරිභෝජනයේදී වැදගත්කම ගැන. ඒ වෙනුවෙන් තමයි මේ සංස්කෘතික අංග එකතු කරන්න මම අපේ අමතර යෝජනා කරලා මේ කටයුතු අපි දැන් පායක ක්‍රියාත්මක කරන අවදී මේක සාර්ථකව මේ විදිහට ගොඩක් ක්‍රියාත්මක කරනවා. ඒ ජනාධිපතිකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතාංශයේ ආරාධිත ව්‍යවසායකින් මම කටයුතු කරන අපේ වෛද්‍ය මණ්ඩලයේ ඒ සඳහා මට පූර්ණ ශක්ති දායකත්වයේ අනුමැතිය අධීක්ෂණයේ දායකත්ව රාජ්‍ය මෙයාගෙන ලබා දී තියෙනවා. මෙවැනි දවැන්ත මෙහෙවරක් ඔබ කරන මොහොතේ මම දැනගන්න කැමති මේ හරහා මේ ඔබතුමා වටා දෙන පිරිසට සහ ඉදිරියට ආගේ අරන් යන්න කවුද මේ
ප්‍රතිපාදන කොහොම යොමු වෙන්නේ? රාජ්‍ය නොනාතනයකින්ද රාජ්‍ය ආයතනයකින්ද වයිද කියන්නේ? රජයේ සල්ලි නැහැ. ඔව් රජයේ සල්ලි නැහැ. රජයේ ඒක නැහැ. මේ ප්‍රශ්නෙට පිළිතුරු මම දන්නවයි දුන්නේක. මොකද මේ මේකට මේ අපිව බලාගෙන ඉන්න මේ ලක්වාසි ලෝවාසි සියලු දෙනා දන්නේ මේකට මේ ප්‍රතිපාදන යොමු වෙන්නේ කොහොමද කියලා. ඒකයි දැනගන්න අවශ්‍ය. රාජ්‍ය අධීක්ෂණය අධන රාජ්‍ය නිර්දේශ ලබා දෙන රාජ්‍ය අනුමැතියෙන් සහ ඒ රාජ්‍ය සහයෝගය අපිට ලැබෙනවා. මොකද අපි විදේශීය රටවල ඉන්න අය, ඒ වගේම අපි විදේශී ව්‍යාපාරික ආයතන, ඒ වගේ මේ ශිෂ්‍යයන් වල නිරතර උත්පාදනය කරන ආදායම් වලින් තමයි මේ ව්‍යාපෘති අපි සාර්ථකව දැන් වසර 10කට ආසන්න කාලයක් කරගෙන යන්නේ. වසර 10කට ආසන්න කාලයක් තරුණ තරුණයන්ට කියලා ලබා දෙමින් අපේ දේවල් වලට ගුරු කරමින් අපේ සංස්කෘති ගාන වලට උමු කරන අපේ වෛද්‍ය පියන් ජන සේවකතුමනි ගොඩක් ඒ ගැන ආඩම්බර වෙනවා තරුණයෙක් වශයෙන් මම. අපි කියන්නේ රැකියාවක් අපේක්ෂව තමන්ට කුමන කුසලතාවයක් තියෙනවා නම් ගායන වාදන නිවේදන ඒ වගේම මේ වගේ දේශීය දේවල් වලට උදව් වෙලා අපේ හිල වෛද්‍යකමේ ඉදිරියට අරගෙන යන්න අපිත් එක්ක එකතු වෙනවා නම් ඒ සඳහා අපි අතුගල් පුරයාවට මෙන්න සිටින සියලුම තරුණ තරුණයන්ට ආරාධනා කරනවා. වැරදි දේ දකින්න අත්දකින්න ඉතින් එකතු වෙන්නේ නැහැ කියලා ඉතින් මම ගෞරවයෙන් ආදරෙන් ඉල්ලත්